ඔයාගේ PC එකට රුපියල් 125000ක විතර high end processor එකක්, ඒකට ගැලපෙන හොඳ motherboard එකක්, high end RTX graphic card එකක්, RGB RAM, NVMe SSD මිලෙන් වැඩි ගොඩක් හොඳ මට්ටමේ casing එකක් දාලාත් වැඩක් නැහැ. ඔයාගේ PC එකට යොදලා තියෙන්නේ unbranded ගොඩක්ම පහළ මට්ටමේ power supply එකක් නම්. Guide for build your PC video series අද වීඩියෝ එකෙන් අපි කතා කරමු power supplies ගැන සහ ඒවයි ratings ගැන. ඔය PC එක build කරන්න ඉන්නවා නම් මේ වීඩියෝ වලට ගොඩක්ම වැදගත් වෙයි. සහ guide for build your PC video series මීට කලින් upload කරපු වීඩියෝ තුනත් බලන්න අමතක කරන්න එපා. දැන් අපි යමු වීඩියෝ එකට. මේ power supply එක PSU එහෙම නැත්නම් power supply unit විදියට සහ SMPS එහෙම නැත්නම් switch mode power supply කියන විවිධ නම් වලින් හඳුන්වනවා. PC එකක power supply එකක් කියන්නේ mini සිරුරේ හදවත වගේ ගොඩක්ම වැදගත් component එකක්. Power supply එකකින් ඉටු වෙන කාර්ය ගැන බැලුවොත් විදුලි බලාකරවන විදුලිය සපයන්නේ AC current එකක් විදියට. එහෙම නැත්නම් alternating current එකක් විදියට. ඒත් සාමාන්‍යයෙන් සියලුම ඉලෙක්ට්‍රොනික උපකරණ වගේම වැඩ කරන්නේ DC current එකකින්. එහෙම නැත්නම් direct current එකෙන් විදුලි බලාගාර වලින් සපයන AC current එක DC current එක විදියට convert කරලා PC components වලට අදාළ power එක supply කරන ක්‍රියාවලියක් තමයි power supplies තුල සිද්ධ වෙන්නේ. power supply කරන විදුලි ඒ වගේම power supply එකෙන් PC components වලට බෙදලා දෙන්නේ නැහැ. යම් ප්‍රමාණයක විදුලි ශක්තිය අපද යන තාපය විදියට power supply එකෙන් කොච්චර heat එකක් generate වෙනවද සහ power supply එක කොච්චර efficient විදියට power එක supply කරනවද කියලා 80+, 80+, bronze, silver, gold, platinum සහ titanium වගේ ratings වලින් පැහැදිලි වෙනවා. ඔබට ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ඔබ build කරන යන PC එකට කොච්චර watts ප්‍රමාණයක power supply එකක්ද යොදා ගන්න ඕනේ කියන එක. මේකට ඔබට ලොකු දැනුමක් තියෙන්න අවශ්‍ය නැහැ. power supply එක හැරෙන්න build එකට ඔබ යොදා ගන්න තියෙන components ටික list out කරගෙන ඒ parts ටික OuterVision PSU calculator Coolermaster power supply calculator වගේ website කිහිපයකින්ම පාසුවෙන් ඔය යොදාගෙන තියෙන components වලට recommended PSU wattage එක හොයාගන්න පුළුවන්. ඔයාගේ PC components වලට recommend කරන wattage ධාරිතාවට වඩා අඩු ධාරිතාව power supply එකක්. එහෙම නැත්නම් recommend wattage ප්‍රමාණයට වඩා ගොඩාක් වැඩි ධාරිතාවක power supply එකක් යොදාගන්නේ කරන්න හොඳ නැති දෙයක්. 450 watts වගේ power supply ඉල්ලන PC එකට ඉදිරියේදී PC upgrade කරන්න ඉන්නවා නම් ඒකටත් ගැලපෙන විදියට future proof විදියට 550 watts වගේ power supply එකක් දාගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් 450 නැත්නම් 550 watts වගේ power requirement එකක් තියෙන PC එකට 750,000 watts වගේ විශාල ධාරිතාවක් තියෙන power supply එකක් දාන එකෙන් වෙන්නේ මුදල් නාස්තියක් සහ විදුලි බලත් වැඩි වෙන ඉඩ තියෙනවා. ඊළඟට අපි කතා කරමු power supplies වල බහුල වශයෙන් බලා ගන්න පුළුවන් වෙන modulars ගැන. Non-modular, semi-modular සහ fully-modular විදියට මුලින්ම තියෙන non-modular power supplies වල power cable එක හැරෙන්න කිසිම cable එකක් වාට detach කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙම නැත්නම් power supply එකෙන් ගලවන්න බෑ මේ cables ටික. අවශ්‍ය කරන cables ටික connect කරගත්තට පස්සේ ඉතුරු cable ටික වාට PC එක ඇතුළෙම රඳවලා තියාගන්න ඕනේ. මේ හින්දා cable management එක පිළියෙලට කරන්න අමාරු නිසා වා පොඩි casing එකක් යොදා ගන්නවා නම් airflow ප්‍රශ්න උනත් එන්න පුළුවන්. Corsair VS series, CB series සහ තවත් brands කිහිපයකම power supply සහ මිලෙන් අඩු unbranded power supplies සියල්ලම වගේ බලා ගන්න පුළුවන් වෙන්නේ non modular විදියට. ඊළඟට තියෙන semi modular power supplies වල 24 pin ATX cable එක හැරෙන්න ඉතුරු cables ටික පාසුවෙන්ම detach කරගන්න පුළුවන්කම තියෙනවා. non modular power supplies වලට වඩා තරමක් හොඳට cable management එක කරගන්නත් පුළුවන් semi modular power supplies යොදාගත්තම. අවසාන වශයෙන් fully modular power supplies වල හැම cable එකක්ම වට පාසුවෙන්ම detach කරගන්න පුළුවන්කම තියෙනවා. power supply එකේ කිසිම cable එකක් සවි වෙලා එන්නේ නැහැ. ඔයාට අවශ්‍ය කරන cables ටික විතරක් connect කරගෙන ඉතුරු cables ටික ඔයාට අනාගතේ පාවිච්චියට අරන් තියාගන්නත් පුළුවන්කම තියෙනවා. ඔයාගේ budget එක අනුව non modular, semi modular සහ fully modular කියන power supplies වලින් ඔයාට ගැලපෙන වර්ගයේ power supply එකක් යොදා ගන්න පුළුවන්. ඔයා සම්පූර්ණ අවධානයම power supply එකට යොදුවොත් අනිත් components මිලදී ගන්නේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊළඟට power supplies වල ratings ගැන කතා කරමු. මුලින්ම 80+ rating එහෙම නැත්නම් 80+ white rating එක. මේ rating එක වෙන power supply 80%ක් විතර කාර්යක්ෂම වැඩ කරනවා. 20%ක වගේ power එකක් තමයි අපතේ යන්නේ තාපය විදියට. ඒ generate වෙන heat එක cool down කරන්න power supply එකේ fan එක ක්‍රියාත්මක වෙනවා. එතකොට power supply එකෙන් පොඩි noise එකක් එනවා fan එක ක්‍රියාත්මක වෙද්දී.
80 plus white certification is a market again than a melody and a pull on power supplies. Monado Kilabel was Corsair VA series, Coolermaster MWE series, Thermaltake Smart series, power supplies and 80 plus white rating. Ilan 80 plus bronze rating again the power supply, see at Asu Park with a car, Rashamadakana. ඉතුරු වෙන 115ක විතර සුළු ප්‍රමාණය පාවයක විතරයි තාපය විදියට අපතේ යන්නේ 80 plus white rating එකින්ලා 80 plus bronze rating එකට එද්දී ඔයාට 102 න්ලා 105ක විතර වෙනසක් විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ Corsair CV series එක සහ Coolermaster MWE bronze වගේ power supplies 80 plus bronze certification එකක් එක්ක ඔයාට මිලදී ගන්න පුළුවන් ඊළඟට 80 plus silver ratings එකේන power supply 185 න්ලා 188ක විතර කාර්යක්ෂමව සහ ඉතුරු 112ක වගේ ප්‍රමාණයක් විතරයි ස්ථාපය විදියට අපතේ යන්නේ. ඒත් වර්තමානයේ අපිට 80 plus silver certification එකක් එක්කෙන power supplies බලා ගන්න පුළුවන් වෙන අඩුයි. ඊළඟට 80 plus gold certification එකේන power supplies 90ක්ම efficient විදියට වැඩ කරනවා. මේ වගේ gold ratings එකේන power supplies වලට silent mode එකේම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ power supply එකේ fans ක්‍රියාත්මක වෙන්නේ නැතුවම වට PC එක පාවිච්චි කර ගැනීම හැකියාව තියෙනවා. ඔයා ෆුල් ලෝඩ් එකෙන් වැඩ කරද්දී විතරයි පවර් සප්ලයි එකේ ෆෑන් එක ක්‍රියාත්මක වෙන්නේ. මේ වගේ 80 plus gold certified එක එන පවර් සප්ලයි හොඳටම ගැලපෙන්නේ ස්ටුඩියෝ එකට වගේ කරන PC builds වලට. Corsair RM series එකේ පවර් සප්ලයි අපිට 80 plus gold certification එක සහ fully modular විදියට බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට 80 plus platinum certification එක. මේ රේටින් එක සමග එන පවර් සප්ලයි 92ක් විතර කාර්යක්ෂමව වැඩ කරනවා. Corsair brand එකෙන් HX series එකේ power supplies අපිට 80 plus platinum rating එක බලා ගන්න පුළුවන් වෙනවා. අවසාන වශයෙන් වැඩිම කාර්යක්ෂමතාව වෙන 94ක විතර කාර්යක්ෂමතාවක් තියෙනවා 80 plus titanium certification එකේන power supplies වල. මේ තමයි power supplies වල දැනට තියෙන උපරිම efficiency එක. 106ක වගේ සුළු ප්‍රමාණයක power wastage එක තමයි මේ power supplies වල වෙන්නේ. ඔයා high end build එකක් කරනවා නම් මේ වගේ 80 plus titanium වර්ගයේ power supply යොදා ගන්න එකෙන් විදුලි බිල ගොඩාක්ම අඩු කර ගන්න පුළුවන්. අනිත් ratings එකේන power supplies වලට වඩා මේ titanium certified power supplies මිලෙන් අධිකයි. Corsair AX series එකේ power supplies අපිට 80 plus titanium certification එකත් එක්ක බලා ගන්න පුළුවන්කම තියෙනවා. Guide for build your PC video series අද වීඩියෝ අපි බලුවේ power supplies ගැන සහ ඒකේ rating ගැන. මේ වීඩියෝ ඔයාලට වැදගත් වුණා නම් මතකයි like කරලා පුළුවන් තරම් මේ වීඩියෝ share කරන්න. Subscribe to the Haqam YouTube channel later. I'll see you in the next video.